තෙරුවන් සරණයි. යහපත් වූ සමාජයක් ගොඩනගන්නට ධර්මය අත්‍යවශ්‍යයි. ඒ සමාජයේ පුද්ගලයන්ට ධර්මීය මාර්ගයක් සමග ජීවත් වීමත් යහපත් වූ සමාජයක් ගොඩනගන්නට ඉවහල් වෙනවා. ඉතින් ඒ මාර්ගයේ ගොඩනගන්නට කවදත් මග කියා දෙන හරිත රූපවාහිනියේ අමිරි බුදුබණ ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයක් මේ ආකාරයට ආරම්භ කරන්නටයි සූදානම. අද දවසේ ධර්මදේශනය පැවැත්වීමේ අරමුණ වන්නේ පියදාස මානවගේ මහතාගේ පරලොව සැපත් දෙමාපියන් වන කිරිබණ්ඩාර මානවගේ මහතා සහ එම මැතිනියද ඉන්ද්‍රාණි මානවගේ මහත්මියගේ දෙමාපියන් වන සයිමන් මහතා සහ එම මැතිනියද මියගේ ඥාතීන් සිහිකර මානවගේ මහතා සහ එම මැතිනිය ඇතුළු දූ දරුවන් සහ පුතුණුවන්ද සහභාගී වී මෙම උතුම් පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දෙනවා. තවද රොෂාන් ද සිල්වා මහතාගේ දෙමාපියන් සහ ජෝන් ද සිල්වා මහතා, ජෙස්මින් අපොන්සු මහත්මිය, බ්‍රිස්ටි ද සිල්වා මහත්මිය, විවියන් ද සිල්වා මහත්මිය, පුබුදු සාගර මහතාගේ දෙමාපියන්ට, ශෂික වතු හේවා මහතාගේ මෑණියන්ට, මානවගේ මහතාගේ මාමා වන එස්.ඒ. සිරිසේන මැතිතුමා, මාලිකා ජයවර්ධන මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඩැනී ජයවර්ධන මහතාට, අමරාකුලතුංග මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ පුතුණුවන්, සුජීව මණලගේ මහතාගේ දෙමාපියන් වන සිරිල් මහතා සහ එම මැතිනිය, මානවගේ මහතාගේ සහෝදරයන් වන සයිමන් මානවගේ මහතා, පියසේන මානවගේ මහතා සහ එම මැතිනියද, මානවගේ මහතාගේ සහෝදරයන් වන මිසිනෝනා මහත්මිය යන අයට පින් අනුමෝදන් කිරීම සඳහා මෙම ධර්මදේශනය සහභාගීත්වයේ දායකත්වය ලබා දෙනු ලබනවා. තවද මෙම ධර්මදේශනා පවත්වන ලද ගරුතර දේශකයන්න් වහන්සේටද ගරුතර මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සියලුම දූ දරුවන්ට සහ මිනිබිරියන්ට සිත ප්‍රාර්ථනා කරමින් අද දවසේ අමිරි බුදුබණ ධර්මදේශනයට දායකත්වය ලබා දෙනවා. එසේනම් අවසරයි පූජපද ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්මදේශනාව මෙතෙන් සිට පැවැත්වීමට අවසරයි ස්වාමින් වහන්ස. හොඳයි දයතනල තලයට අරගෙන හිස කෙලින් කරලා ඉදිරිය බලාගෙන මේ ලෝකේ අපි කාටත් කරන්න පුළුවන් උත්තම නමස්කාරයයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසාම සිද්ධ කරන්නේ කියන පරම පිවිතුරු අදිස්ථානය හැම හද මඬලකම දරාගෙන තුන් වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා
සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් ඔබ හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ උදාර පින්වත් පිරිසගේ අරමුණ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ පියදාස මානවගේ මහත්මාගේ පරලොව සැපත් දෙමව්පියන් වන කිරිබණ්ඩාර මානවගේ මහතා සහ එම මැතිනිය ඉන්ද්‍රාණී මානවගේ මහත්මියගේ දෙමව්පියන් වන සයිමන් මහත්මා සහ එම මැතිනිය මියගිය සියලු ඥාතීන් සිහිපත් කරගෙන මානවගේ මහත්මා සහ එම මැතිනිය ඇතුළු දූ දරුවන් පුතණුවන් ඇතුළු කොට ඇති පින්වත් සියලු දෙනාගේම දායකත්වයෙන්ුයි පරලොව සපත්වන්නට යෙදුණ
මෑණිවරු පියවරු ප්‍රධාන කොට ඇති ඒ සෑම සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අරමුණින් හරිත නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරන්න තම සැදැහැති දායකත්වය එකතු කරන්නේ එවගේම සුජීවත්ව ඉන්න සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් තවත් පරලොව සපත් ඥාතීන් සිහි කරගෙන පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටත් අද මේ උතුම් ධර්මානුශාසනාවේ අරමුණ හැටියට සිහිපත් කරලා තියෙන්නේ මේ උතුම් ධර්මානුශාසනාව අවසානයේදී ඔබේ පුණ්‍යානුමෝදනාව සෙත් ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද ප්‍රාර්ථනාව සිදු කරමින් පින් අනුමෝදන් කරන තුරු දේශනාව ආරම්භයේ අදිස්ථානයක් හිතට ගන්න අද දවසේ මේ මොහොතේ මා ශ්‍රවණය කරන ධර්මානුශාසනාව මාගේ ජීවිතේ යහපත සැනසෙල්ල ශාන්තිය පිණිසම උපකාර වේවා කියන අදිස්ථානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු පින්වත්නි මවට පියාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න මේ උදාර ධර්මානුශාසනාව සිදු කරන නිසාවෙන්ම මවගේ වටිනකම පියාගේ වටිනකම මවට පියාට සැලකීම මූලික කරගෙනයි මෙතෙන් සිට මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණාවක් තමයි ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි පින්වත් මහණෙනි මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා කොයිතරම් අප උපස්ථාන සිද්ධ කළත් කවදාකම උපස්ථාන කරලා නිමාවටපත් කරන්න බැරි. කතමේ දුවේ කවුද ඒ දෙන්නා? පින්වත් මහණෙනි මාතුච්ච පිතුච්ච අම්මයි තාත්තයි. බලන්න භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඊටාම වටින කාරණාවක් මේ අම්මා තාත්තාගේ වටිනකම ගැන දේශනා කරනකොට මේ සූත්‍ර දේශනාවේ උපමාවක් පෙන්නනවා මහණෙනි මේ ලෝකේ යම් කෙනෙක් බණහන් ඔබ හොඳට මේ උපමාව තේරුම් ගන්න අම්මා තාත්තගේ වටිනකම හදවතකට දැනෙන්න පින්වත්නි මේ උපමාව ඇති ලෝකේ හැම හදවතකටම මේ පණිවිඩය ගියොත් හැම කෙනෙක්ම මේ පණිවිඩය තේරුම් ගත්තොත් ලෝකේ කවර කවම දාකවත් දරුවන් ඉදිරියේහි අම්මල තාත්තල අසරණ වෙන්නෙත් නැ අනාථ වෙන්නෙත් නැ බලන්න භාග්‍යතුන් වහන්සේ මතු කරන උපමාව මහණෙනි මේ ලෝකේ යම් දරුවෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් හිතන්න අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන එකත් ලෝකේ දුර්ලභ දෙයක් මේ කාලේ හැටියට මොකද ගොඩාක් අයගේ ආයුෂ අවුරුදු 100ෙනුත් පල්ලෙහා මහණෙනි යම් දරුවෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පෙන්වන කාරණාව තමයි පින්වත් මහණෙනි අවුරුදු 100 පුරාවටම අම්මා එක උරයක තියාගෙන
තාත්තා අනිත්තුරේ හිටියාගෙන අවුරුදු 100ක් පුරාවටම සුවඳ ගල්වමින් නහවමින් කවමින් පොවමින් පෝෂණය කළත් කවදාකවත් අප උපස්ථාන කරලා නම් නිදහස් වෙන්න බෑ කියනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරන ඔබ හොඳට හිතන්න මේක ලෝකේ කවර කවම දාකවත් වෙන්නේ නැති වැඩක්. එහෙම නේද? අවුරුදු 100ක් කියා පින්වත්නි අවුරුදු දෙකක් පැය දෙක තුනක් අම්මව එක උරේක තියාගෙන තාත්තව එක උරේක තියාගෙන අපිට පුළුවන් වෙයිද උපස්ථාන කරන්න? බෑ. පැය දෙක තුනක් අයින් කරන්න එක විනාඩි 10ක් අම්මව එක උරේක තියාගෙන තාත්තව එක උරේක තියාගෙන විනාඩි 10ක් අපිට ඒ අයගේ අප උපස්ථාන කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වන්නේ පින්වත් මහණෙනි අවුරුදු 100ක් ජීවත් වෙනකොට එතකොට බලන්න පුංචි කාලේ අපි කොහොමද අම්මව තාත්තව උරේට ගන්නේ. ඒකෙන් කියන්නේ මේ උපමාවෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන කාරණාව ලෝකේ කිසිම දරුවෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. එච්චරට අමාරු උපමාවකින් භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කරන්නේ මහණෙනි කොතෙකුත් භෞතිකව අම්මව තාත්තව පෝෂණය කළත් කවදාකවත් ඒ අයව පෝෂණය කළා ඉවර කරන්නත් බෑ. ඒ අයගේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කමකුත් නෑ. එහෙනම් ලෝකේ දරුවෙක් කොහොමද පින්වත්නි අම්මටයි තාත්තටයි සලකන්නේ? දැන් ඔබට ප්‍රශ්නයක්නේ, කොයිතරම් භෞතික දේවල් දුන්නත් අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන උපස්ථාන කළත් සැබෑවටම මවගේ පියාගේ ණයෙන් නිදහස් වෙන්න බැරි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පින්වත්නි අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කැප වුණ කැපවීම ගත්තු වෙහෙස මහන්සිය අවුරුදු 100ක් උපස්ථාන කරනවාටත් වඩා අමාරු දෙයක් තමයි දරුවෝ පෝෂණය කරන්න. තාත්තා දමන්ගේ දරුවෝ පෝෂණය කරන්න ගත්ත කැපවීම හිතන්න ජීවත් වෙන්න තියෙන රුහිරු ලෝකේ කාටද පින්වත්නි කිරි කරලා පවන්න පුළුවන්? තාක්ෂණේ කොයිතරම් දියුණු වුණත් ඔබ දන්නවා තවම යන්ත්‍රය හොයාගෙන නැහැ, කිසිම තාක්ෂණික මෙවලමක් හොයාගෙන නැහැ. මිනිස්සෙකුගේ රුධිරය දරුවෙකුට පොවන කිරි බවට පත් කරන්න හොයාගෙන තියනවද පින්වත්නි? හොයාගෙන නැහැ. ඒ කියන්නේ මේක මේ ලෝකේ කොයිතරම් දියුණු වුණත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි මාතෘ සෙනෙහස කියන එක ලෝකේ කිසිම තාක්ෂණික දියුණුවකින් කොයිතරම් දියුණු වුණත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අම්මා කෙනෙකුගේ හදවත පින්වත්නි හැම වෙලාවෙම තෙත් වෙන ගුණධර්ම හතරක් තියෙනවා. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ ලෝකේ මහා බ්‍රහ්මයා. එක වෙලාවක භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයෝ සරණ කරගත්ත පැවිදි වෙන්න කලින් බ්‍රහ්මයෝ සරණ කරගත්ත බ්‍රහ්මයෝ සරණ ගිය මහා බ්‍රහ්මයා සරණ ගිය පැවිද්දෙකුගෙන්ම භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඔබල මහා බ්‍රහ්මයා නේද සරණ ගියේ? එහෙමයි ස්වාමීනි.
එතකොට දැන් ඔබලාගේ දහමේ ඔබලාට කලින් ඉගැන්නුවා නේද මේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා බලන් භාග්‍යතුන් වහන්සේ අහනික මේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා නේද ඔබලාට උගන්වලා තියෙන්නේ එහෙමයි ස්වාමීනි කිව්වා එතකොට ආයිත් භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි එතකොට ඔබලා දැකලා තියෙනවද භද්‍ර යෞවන තරුණයෝ තරුණියන් එක්ක විවාහ වෙනවා ස්වාමීනි දැකලා තියෙනවා මහණෙනි මේ භද්‍ර යෞවන යුවලක් විවාහ වෙලා කාලයක් යනකොට ඔබලා දැකලා තියෙනවද ඒ භද්‍ර යෞවන යුවතිය ගැබක් දරාගෙන ඉන්නවා බලන්න මේ පියවරෙන් පියවරට භාග්‍යතුන් වහන්සේ අහණේක එතකොට කියනවා ස්වාමීනි එහෙමයි එතකොට ඔබලා දැකලා තියෙනවද මහණෙනි අර භද්‍ර යෞවන යුවතිය ගැබක් දරාගෙන ඉඳලා තව කාලයක් යනකොට ගැබ මෙවරුවට පස්සේ මීරුවට පස්සේ පුංචි දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා වඩාගෙන කිරිපොවනව දැකලා තියෙනවද කියලා ඇහුවා. එතකොටත් කියනවා ස්වාමීනි එහෙමත් දැකලා තියෙනවා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා දැන් ඔබ මුල ඉඳලාම මේ සිදුවීම් ටික දැකලත් ඔබලාම කොහොමද එහෙනම් කියන්නේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා. හරි ලස්සන තැනක් නේද පින්වත්නි. ඔබලාම කොහොමද කියන්නේ දැන් ඔබම දැක්කනම් භද්‍ර යෞවනයෝ විවාහ වෙනව ගැබපුත් ඒ යෞවන යුවතිය දරාගෙන ඉඳලා කාලයක් යනකොට ගැබ මෙරුවාට පස්සේ දරුවෙකුත් වඩාගෙන කිරිපොවනවා දැකලා තියෙනවනම් ඔබලා කොහොමද මහණෙනි කලින් දරාගෙන හිටපු විශ්වාසවලට අනුව කියන්නේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම කියනවා මමත් දේශනා කරනවා මේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා. හැබැයි මා දේශනා කරන මහා බ්‍රහ්මයාත් අනිත් අය හිතාගෙන ඉන්න මහා බ්‍රහ්මයාත් දෙන්නේ මා දේශනා කරන්නේ මේ ලෝකේ මවන මහා බ්‍රහ්මයා තමයි අම්මයි තාත්තයි දේශනාවේ තියෙන පින්වත්නි බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ ආහු නෙයාච පුත්තානං පජාය අනුකම්පකා බ්‍රහ්මාති මාතා පිතරෝ මේ ලෝකේ මවන මහා බ්‍රහ්මයා තමයි අම්මයි තාත්තයි දෙන්නා පුබ්බාචරියාති උච්චරේ මේ ලෝකේ ගුරුවරයෙක් හැටියට දරුවන්ට හම්බ වෙන පළවෙනිම ගුරුවරයා තමයි අම්මයි තාත්තයි ලෝකේ මුල්ම දැනුම ඔබලාගේ ජීවිතේට එකතුනේ කාගෙන්ද පින්වත්නි අම්මගෙනුයි තාත්තගෙනුයි ඒකයි කිව්වේ පුබ්බාචරියාති මුල්ම ගුරුවරයාත් අම්මයි තාත්තයි මේ මෞසෙනෙහස පියසෙනෙහස ලෝකේ හැම දරුවෙකුටම තේරුනොත් පින්වත්නි ඔබ අහලා තියෙනවද ඉතිහාසයේ ගැන පරීක්ෂණ කරන අය ලංකාවේ විවිධ විවිධ තැන්වල එක එක දේවල් හොයාගන්නකොට අපි කියන්නේ කැණීම් කරනවා කියලා එහෙම කරනකොට පරීක්ෂණ කරනකොට නිරීක්ෂණ කරනකොට අවුරුදු 2000 ගණන් පැරණි සෑයවල් මතුවෙනවා දැකලා තියෙනවනේ අවුරුදු 200 ගණන් 300 ගණන් පැරණි නටඹුන් හම්බ වෙනවත් ඔයත් අහලා තියෙනවා පහුගිය කාලේ මිහින්තලෙන් ඔබ දකින්න ඇති අවුරුදු 200 ගානකටත් වඩා පරණ සෑයක් මතු වුණා සර්වඥ ධාතුන් වහන්සේලත් එක්ක
බණහන් ඔයත්න්ට ඇහිලා තියෙනවද ඔය කරන පරීක්ෂණ නිරීක්ෂණ ආදී සියලු දේවල් වලදී එකම ගොඩනැගිල්ලක් පැරණි ගොඩනැගිල්ලක් මතුවලා තියෙනවා මේක ඒ කාලේ තිබිච්ච මහලු මඩමක් වැඩිහිටි නිවාසයක් අම්මල තාත්තලව බලාගත්තු තැනක් කියලා ඇහිලා තියෙනවද පින්වත්නි ඇහිලා තියෙනවද මගේ ජීවිතේ මේ අවුරුදු 20 ගානටම මම එහෙම එකක් අහලා නැහැ තාම මම එහෙම එකක් අහලා නැහැ ඒකින් කියන්නේ අම්මල තාත්තලට අතීතේ මිනිස්සු සැලකුවේ නැහැ කියන එක නෙමෙයි සලකන්නේ නැතුව පැහැර හැරියේ නැහැ කියන එක නෙමෙයි පැහැර හරපු අය අම්මල තාත්තලව පෝෂණය නොකරපු අය ඉඳත් ඉන්නවා ඉඳලා තියෙනවා අදත් ඉන්නවා ඒක මතුවටත් ඉඳීවි හැබැයි වැඩිපුරම දෙනා කවදාකවත් පින්වත් නේ තමන්ගේ අම්මා තාත්තට නොසලකා ඉඳලා නැහැ මොකද ඉස්සර මිනිස්සු ආධ්‍යාත්මයෙන් හරීම පොහසත් ජීවිතේ මුල්ම තැන දෙන්නේ අම්මටයි තාත්තටයි ජීවිතේ තීන්දුව తీරන ගන්නකොට හැමදාම මුල්ම ගුරුවරයා කරගත්තේ අම්මයි තාත්තයි ඇයි දන්නවද මවකගේ හදවතින් පැන නැගෙන ආශිර්වාදයක් පින්වත්නි දරුවෙක්ගේ ජීවිතේ හැමදාම යහපතටමයි අරගෙන යන්නේ අම්ම කෙනෙක් පුතේ ඔබට බුදු සරණයි කියලා කටපුරා කියනකොට ලෝකේ කවුරුත් ආය ආශිර්වාද කරන්න ඕනේ නැහැ පින්වත්නි ඇයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සිව්බඹ විහරණයත් එක්කමයි හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් මේ ආශිර්වාදය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ රැකවරණේ ආශිර්වාදයට පසුව ලෝකේ ඔබලාට හම්බ වෙන වටිනම උතුම් ආශිර්වාදයයි අම්මා කෙනෙකුගේ හදවතේ නැගෙන ආශිර්වාදය අම්මා කෙනෙකුගේ නැගෙන ආශිර්වාදය ඉස්සර මිනිස්සු ආධ්‍යාත්මයෙන් ගොඩක් පෝසත් නිසා ජීවිතේ මුල්ම තැන අම්මට තාත්තට ලබා දීපු හින්දා අද දක්වාම කොයිතරම් පරීක්ෂණ කරත් එහෙම මහලු නිවාස වැඩිහිටි නිවාසයක්වත් මතුවෙන්නේ නැහැ. මං ඔබට කියන්න උත්සාහවන්ත උනේ මේ දේශනාව ලංකාවෙත් පිටරටත් බොහෝ දෙනා අසාවි මේ වසියල්ල මුදා හරින නිසා ධර්ම දානේ පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ මේ මාතෘ උපස්ථානේ පිතෘ උපස්ථානේ වටිනකම හැම දරුවෙක්ම මනාව තේරුම් ගත්තොත් පින්වත්නි කවදාකවත් අම්මා තාත්තව පැහැර හරින්නේ නොසලකා හරින්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මමත් ලෝකයට දේශනා කරන්නේ ලෝකය මවන මහා බ්‍රහ්මයා ඔබලා හිතාගෙන ඉන්න මහා බ්‍රහ්මයා නෙමේ අම්මයි තාත්තයි අර ස්වාමින් වහන්සේටත් වැටුණා මීට කලින් අපි දරාගෙන හිටපු මතයට වඩා මේක කොයිතරම් ප්‍රායෝගිකද සත්‍යයක්ද හැබෑවටම අපි මේ ලෝකයට බිහි වෙන්නේ මව් කුසේ ඉඳලා නේද කියලා ඔන්න වැටෙන්න පටන් ගත්තා බලන්න මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ වටින කාරණාවක් මතු කරනවා ඒ තමයි මහණෙනි අම්මා තාත්තා දරුවන්ට බොහෝ උපකාර කරපු දෙන්නෙක් නිසා තමයි මවට පියාට දූ දරුවෝ සලකන්න ඕන එකක් තමයි ඔබ හිතන්න පින්වත්නි අදටත් අපිට සමහර වෙලාවට ඇහෙනවා නේද සමහර තැන්වලදී සමහර අම්මාවරු මාතෘත්වයට නිගා කරන තැන්
සමහර පියවරු පීතෘත්වයට නිගා කරන තැන් අපිට අදටත් ඇහෙනවනේ කලාතුරකින්. එදාම උපන් තමන්ගේම ලෙයින් මසින් ආහාරයෙන් පෝෂණය වෙච්ච දරුවා මේ ලෝකේට බිහි වුණාට පස්සේ බිහි වුණ ගමන්ම කාටද පින්වත් මේ මහ මුහුදට විසි කරන්න පුළුවන්? කාටද ගංගාවකට ගිහිල්ලා දාන්න පුළුවන්? කාටද රේල් පීල්ලට තියන්න පුළුවන්? එහෙම නිගා දෙන මව්වරු අතරේ මේ බණ කියන්න කටහුරු කළ අම්මා, මේ බණ අහන්න දෙසවන හුරු කළ ඔබලාගේ අම්මා පින්වත්නි බුදු වෙන්න මොනද නැද්ද? හොඳට හිතලා බලන්න. අපේ ජීවිතත් එතනින් කෙලවර කළා නම් අද මා වගේ ඔබ වගේ අය ලෝකෙ ඉඳීද පින්වත්නි? ඉඳීද? ඔබලාට තියෙන ඔය ලස්සන රූප සම්පත්තිය නිර්මාණය වෙයිද ඔය දක්වා? වැඩෙයිද? නෑනේ. හොඳට මතක තියාගන්න පින්වත්නි, ලෝකෙ අපි හැම දෙයක්ම කරන්නේ අපේ අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්න. ඒක කවර කවම දාකවත් ලෝකයාට අමතක නොවේවා කියලාම අපි ප්‍රාර්ථනා කරමු. හැම දෙයක්ම කරන්නේ අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්න. ඒ අය නිසා තමයි අපි තථාගත ධර්මයේ තුල හරි අපි අද සැනසීමක් හොයන්නේ. එහෙම නේද? හොඳට හිතලා බලන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ, පින්වත් මහණෙනි, යම් දරුවෙක් තමන්ගේ මවට පියාට සලකන්න ඕනි කියලා ඒ අම්මව තාත්තව සක්විති රජකම දක්වා ඔසවා තබන්න මහන්සි වුණත්, සාමාන්‍යයෙන් රජකමක් ගැන කවර කතාද කියලා හිතන්න. මහණෙනි, මේ පෘථුවියම තමාගේ පාලනයට ගන්න පුළුවන් සක්විති රජකම දක්වා තමන්ගේ අම්මව තාත්තව ඔසවා තැබුවත් ඒත් උපකාර කළ නිමා කරපු දරුවෙක් වෙන්නේ නැහැ. කවදානම් පින්වත්නි මේ ගුණයට උපහාර කළ නවතින්නද? සල්ලි කන්දක් අම්ම තාත්ත ළඟ ගෙනල්ල ගොඩ ගහලත් මේ ණයෙන් මේ උපස්ථානයෙන් ගැලවීමක් අපිට ලැබෙයිද? නෑ පින්වත්නි. ඒ තරම් අම්මල තාත්තල දරුවන්ට උපකාර කරලා තියෙනවා. හැබැයි බලන්න, භාග්‍යතුන් වහන්සේ ඉතාම වටින කාරණාවක් මතු කළා. ඒ තමයි පින්වත් මහණෙනි, යම් දරුවෙකුට අවැසි නම් තමන්ගේ මවට සලකන්න, පියාට සලකන්න. ඔන්න බලන්න, ධර්ම දායාදය ලෝකේ මවට පියාට දායාද කරන හැටි. මේ තමයි මවට කරන්න පුළුවන්, පියාට කරන්න පුළුවන් ලොකුම උපස්ථානය, උතුම්ම උපස්ථානය. ලෝකේ කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම දායාදය මොකද්ද පින්වත්නි? උතුම්ම දායාදය ධර්ම දායාදයයි. මීට එහා එකක්වත් ලෝකෙ වටින්නේ නැහැ. ඔබට හිතේවි, ඔබ වහන්සේ හැම දේශනා කළාට අපිට ඊට වඩා වටින දායාදයන් ලබාගෙන තියෙනවා, අපිට ලැබිලා තියෙනවා කියලා. නෑ පින්වත්නි, ලෝකේ මිනිස්සෙකුට ලැබෙන ලොකුම දායාදය, උතුම්ම දායාදය, ශ්‍රේෂ්ඨතම දායාදය තමයි ධර්ම දායාදය. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ පෙන්වන්නේ, මහණෙනි, මවට දෙන්න පුළුවන්, පියාට දෙන්න පුළුවන් ලොකුම දායාදය ධර්ම දායාදය නම් ධර්මය තුල තමන්ගේ මව පියාව පෝෂණය කරන එක, ධර්මයට යොමු කරන එක තමයි සත්පුරුෂ දරුවෙකුට කරන්න පුළුවන් උතුම්ම උපස්ථානය. ඔබ දැකලා තියෙනවද පින්වත්නි,
අසීමිත දුක්ඛන්දක් විඳපු අම්මල තාත්තලට අවසානයේදී අකාරුණික සමාජය නිසා අසත්පුරුෂ දරුවෝ නිසා නිදහසේ මැරෙන්නවත් අද සමහර අම්මල තාත්තලට ඉඩක් නැහැනේ බලන්න ජීවිතේම දුක් විඳලා 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 හැම ශක්තියක්ම කැප කරලා තාත්තා අපි වෙනුවෙන් කැප කරපු ශක්තිය අම්මා අපි වෙනුවෙන් කැප කරපු ශක්තිය එච්චර කැප කිරීමක් කරලත් නිදහසේ අම්මටයි තාත්තටයි මැරෙන්නත් නැත්තම් ඒ දරුවෝ පින්වත්නි සත්පුරුෂ දරුවෝ කියලා ඔබ හිතන්න එපා ඔන්න බලන්න සත්පුරුෂ දරුවෙක් හැටියට තමන්ගේ මවට පියාට සලකන්න ඕන ක්‍රමේ තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඒ තමයි පින්වත් මහණෙනි අම්මව තාත්තව ශ්‍රද්ධාවේ පිහිටවන්න පුළුවන් නම් අම්මව තාත්තව ශ්‍රද්ධාවේ පිහිටවන්න පුළුවන් නම් සත්පුරුෂ දරුවෙක් සැබෑම මාතෘ උපස්ථානය පিত্র උපස්ථානය කරන්න ඕන නම් ඒ දරුව කරන්න ඕනේ පුළුවන් තරම් අම්මව තාත්තව ශ්‍රද්ධාවෙන් පිහිටවන එක එක තරුණේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මේ ලෝකේ ජීවත් වෙන්නේ ඉතාම ධර්මානුකූලව මං හොයන ආහාරය භික්ෂාව ධනය හොයන්නේ ඉතාම දැහැමින් මගේ අම්මව මං පෝෂණය කරන්නේ තාත්තව පෝෂණය කරන්නේ දැහැමින් ඔබ වහන්සේ මට කියන්න දැහැමින් ධනය උපයා දැහැමින් මව පෝෂණය කරනවා නම් මම අම්මා වෙනුවෙන් සැබෑවටම කරන්න ඕන යුතුකම කාර්ය කරන දරුවෙක්ද ඔබ වහන්සේ මට දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ වදාලා මාතු පෝෂක ඔබ මේ ලෝකේ ජීවත් වෙන්නේ ධර්මානුකූලව නම් මව පියා පෝෂණය කරන්නේ ධර්මානුකූලව නම් සත්පුරුෂයෝ හැමදාම ඔබ වගේ කරනවා කිව්වා ඔබ අහලා තියෙනව නේද පින්වත්නි අම්මට තාත්තට සලකන දරුවෙකුට කවදාකවත් වරදින්නේ නැහැ කියලා මග මානවකයා කියනවා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා වුණාට පස්සේ සක්දෙවිඳු වෙන්න ගිහි ජීවිතේ මග මානවකයා හැටියට ඔබ පුරපු වත් මොනවද ඔන්න බලන්න මග මානවකයා කියනවා මං මග මානවකයා වෙලා ඉන්නකොටත් දිවි හිමියෙන් මගේ ජීවිතේ තියෙන තාක්කල් අම්මව පෝෂණය කරපු එක තාත්තව පෝෂණය කරපු එක මගේ ජීවිතේ මම ප්‍රගුණ කරපු පිළිවෙතක් කිව්වා සෑම බෝසත්වරයෙක්ම ගත්තු මාර්ගය බලන්න සෑම බෝසත්වරයෙක්ම පින්වත්නි තිරිසං යෝනියක ඉපදුනත් මහබෝසතාණන් වහන්සේගේ 550 ජාතක පොත් වහන්සේ තුලම ඔබලාට කියා දෙන්නේ නැද්ද ඒ හැම භවයකම වගේ තිරිසං යෝනියක ඉපදිලා ඉඳිද්දි තමන්ගේ මවට පියාට සලතුකු හැටි වීකරල් ටික අරගෙන ගියේ අම්මව තාත්තව පෝෂණය කරන්න කියලා එතන ඉඳලත් අපිට ඉගැන්නුවා නේද බලන්න බෝසත් පෙරම්පුරාගෙන එන බෝසත් පාරමිතාවන් පුරන හැම කෙනෙක්ම අනුගමනය කරපු මාර්ගය අතර එක පිළිවෙතක් තමයි දිවි හිමියෙන් මවට පියාට සලකන එක. ලෝකෙට ඇහෙන්න බණ ඇහුවත් වැඩක් නැහැ පින්වත්නි. ලෝකෙට පේන්න සුදු ඇඳගෙන පන්සල් ගියත් වැඩක් නැහැ. ඒ දරුවන්ගේ ආධ්‍යාත්මයේ තුල මවට දෙන්න ඕනි තැන පියාට දෙන්න ඕනි තැන දීලා නැත්තම් ඇයි අපි හැම කෙනෙක්ම බෝධිසත්ව චරිත අනුගමනය කරන ශ්‍රාවකය වෙන්න ඕන ඔබලාද මාද සියලු දෙනාම
කවුරු වෙන්න ඕනද බෝධිසත්ව මාර්ගයේ අනුගමනය කළ නැත්නම් බෝධිසත්ව චරිතය අනුගමනය කරන උදාර ශ්‍රාවකය වෙන්න ඕන මොකද අපි වෙනුවෙන් අසංකේය කල්පලක්ෂ ගණනක් පෙරුම් පුරාගෙන බුදුරජාණන් වහන්සේම සම්බුද්ධත්වයට පත් වෙලත් අම්ම වෙනුවෙන් කරන්න ඕන යුතුයකම නොපිරිහෙලා කළා සුද්ධෝදන මහරජුරු කලුරිය කරන්න කලින් පිරිනිවන් පාන්න කලින් තාත්තව රහත් ඵලයට පත් කරන්නට ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න වැඩම කළාද නැද්ද වැඩම කළානේ බලන්න මවට පියාට සලකන්නේ නැතිව යන ගමනේ මොන බෞද්ධකමද ලෝකේ තියෙන්නේ බෞද්ධකම කියන්නේ බුදුන් වඳින එක විතරක් නෙවෙයි බෞද්ධකම කියන්නේ පන්සල් එන එක විතරක් නෙවෙයි ඒ බෞද්ධකම ඇතුලේ බෝධිසත්ව චරිත ලක්ෂණ මතු වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ මතු වෙන්න ඕන මානුෂීය ගුණ ධර්ම අපි තුල මතු වෙන්න ඕන ඒව මතු කරගන්නේ නැතුව ඔබලාට හිතෙන්න පුළුවන් පින්වත්නි සංසාරේ කවදාක හරි අපිට මේ පින් කර කර නිවනක් හොයාගෙන යන්න පුළුවන් කියලා හැබැයි හොඳට මතක තියාගන්න මවට පියාට සැලකීමේ ආනිසංස තියනවාය කියලා මනාව වටහාගත් සම්මාදිට්ඨිය ඇති මිනිස්සු තමයි කවදා හරි සංසාර දුකත් නිමා කරන්නේ එහෙනම් නිවන් දකින්න යන ගමනේ මවට පියාට සලකන එක පළවෙනි ගුණයක් හැටියට හිතන්න එකයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි මව පියා ශ්‍රද්ධාවන්ත නැත්තම් පුළුවන් තරම් ශ්‍රද්ධාවට යොමු කරන්න අම්මා තාත්තා තුල ශ්‍රද්ධාව උපදින විදිහට මාර්ගය හදලා දෙන්න දැන් බලන්න අද සමහර අම්මලා තාත්තලට gedara ඉඳලා ධර්ම දේශනාවක්වත් අහන්න බෑනේ සමහර අම්මලා තාත්තලට ඒකටවත් නිදහසක් නැහැ එතකොට බලන්න ධර්මයේ අහන්න සලස්සවනකොට ධර්මයේ සාකච්ඡා කරන්න සලස්සවනකොට මව පියා ඒ අය තුල નિરાයාසයෙන්ම ශ්‍රද්ධාව වැඩෙනවා දානේ වුරු කරනකොට මව පියා තුලින් ශ්‍රද්ධාව ඒ අය තුල වැඩෙනවා වෙහෙරට එක් කරගෙන ගිහිල්ලා සිල් සමාදන් වෙන්න මාර්ගය හදලා දෙනකොට ඒ අම්මල තාත්තල තුල බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන බුදු පිරිස ගැන ශ්‍රද්ධාව උපදිනවද නැද්ද උපදිනවා අන බලන්න සත්පුරුෂ දරුවෙක් නම් උදව් කරන්න ඕන උපකාර කරන්න ඕන පුළුවන් තරම් අම්මල තාත්තලගේ ආධ්‍යාත්මේ දිනු කරන්න ඇයි පින්වත්නි සක්විති රජ කෙනෙක් වෙනවාට වඩා සෝවාන් වෙන එක උතුම් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ධර්මයේ සරණ යන්න ශ්‍රාවක සංඝයා සරණ යන්න සීලය සමාදන් කරවා ගන්න අම්මට තාත්තට අනුග්‍රහ කරනකොට ඔබ කොයිතරම් සත්පුරුෂ දරුවෙක්ද කියලා බලන්න මේ අංග හතරමයි සෝවාන් ඵලයටපත් වෙන කෙනෙක් දියුණු කරන්නත් ඕන. ඒතර ඔබ අනුග්‍රහ කරන්නේ මව පියාට ශ්‍රද්ධාව දියුණු කරගන්න විතරක් නෙවෙයි. ඒකේ හැංගෙච්ච ගුණය තමයි මාර්ගඵල අවබෝධය සඳහා අවශ්‍ය කරන පරිසරය ඔබලා විසින්ම හදලා දෙනවද නැද්ද? හදලා දෙනවා. ඔබගේ මඟ පෙන්වීම ඔබගේ සත්පුරුෂකම නිසා මවක් බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන ධර්මයේ සරණ කරගෙන බුදු පිරිස සරණ කරගෙන තමන්ගේ සීලය පිළිසරණ කරගෙන සෝවාන් ඵලයට පත් වුනොත් පින්වත්නි ඒ අම්මා නැති කරගත්තු දුක මේ මහ පොළව වගේ නැති කරගත්තු දුක කොච්චරද මහා පොළොව වගේ ඇයි සෝවාන් වෙච්ච කෙනෙක් නැති කරපු දුක මහා පොළොව වගේ
එයාට තියෙන ඉතාම පුංචි දුකයි තව නැති කරගන්න ඒකත් භව හතක් ඇතුළත අඩු වෙනවා නැත්තටම නැති වෙලා පින්වත්නි භව හතක් ඇතුළත පිරිනිවෙනවා නම් එතෙන්ද එන්න උදව් කරන එක තරම් ලෝකේ වටින තවත් දෙයක් තියෙනවද නෑනේ පින්වත්නි තවත් දෙයක් නෑනේ මහා පොළොවක් වගේ දුකක් අයින් කරන්න සත්පුරුෂ දරුවෙකුට පුළුවන් නම් අම්මා තාත්තට උපස්ථාන කරන්න ධර්මයෙන් අන්න ඒ දරුවයි බෝසත් දරුවෙක් සත්පුරුෂ දරුවෙක් වෙන්නේ අපි අපේ ජීවිතේ අම්මා තාත්තා ගැන කොච්චර හිතන්න ඕනිද පින්වත්නි සංසාරයේ ඇති භයානක ගමන භයානක ගමන ගැන කියලා දීලා කියලා දීලා සසරට කලකිරවලා කලකිරවලා සසරින් මිදෙන්න අවශ්‍ය කරන මාර්ගය අපට මවට දායාද කරන්න පුළුවන් නම් ඔබ තරම් සත්පුරුෂ දරුවෙක් ලෝකේ කොහෙවත් නැහැ ඔබ තරම් සත්පුරුෂ දරුවෙක් ලෝකේ කොහෙවත් නැහැ ඇයි ඔබ නිසයි මේ මව සැනසෙන්නේ ඔබ නිසයි මේ පියා සැනසෙන්නේ ඒ නිසා උන්වහන්සේ පෙන්වුවා ශ්‍රද්ධාව පුළුවන් තරම් ශ්‍රද්ධාව අම්මා තාත්තා තුළ උපදවා ගන්න ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටවන්න උදව් කරන්න මෙතනත් ඇති අද දරුවෝ අම්මලවත් අරගෙන බණ අහන්න ආපු මේ බණ ටික ඇහෙනකොට ඔබ හිතන්න මං කොයිතරම් වාසනාවන්තයිද අම්මත් එක්ක ඇවිල්ලා තාත්තත් එක්ක ඇවිල්ලා බණ ටිකක් අහනකොට පොයට පන්සලට ගිහිල්ලා ඒ අම්මට නිවීමේ පණිවිඩය අහන්න සලස්වනකොට හිත හිතා පින්වත් සතුට වෙන්න පුළුවන්නේ ලෝකේ සත්පුරුෂයෝ අපි දිහා බලාගෙන ඉන්නවා ආර්යයන් වහන්සේලා අපි දිහා බලාගෙන ඉන්නවා ඒ හැම ආර්යතුමෙක්ම ඔබට ආශිර්වාද කරනවා සැබෑම සත්පුරුෂ දරුවෙක් කියලා ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ජීවිතේ විතරක් නෙවෙයි තව භව හතක් ඇතුළතද නිවන් දකින්නේ කවදා හෝ සංසාර ගමන නිමා කරනවාද ඒ දක්වාම යන ගමනේ සසරේදිත් මේ ජීවිතේ මවට පියාට සලකපු අය සංසාරේ පුරාවටමත් දුක් විඳින්නෙත් නැහැ සැපත් විඳිනවා මවට පියාට රැස් කර උපස්ථාන කරමින් රැස් කළ පින හේතු කරගෙන සසරේ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන සැප මාර්ගය මාවත හදා ගන්නවා. ඇයි පින් කරන්න පින් කරන්නත් ඒ වගේම හම්බ වෙන්නේ සැප විපාක නේද? හිතන්න පින්වත්නි අම්මට උපස්ථාන කිරීම තාත්තට උපස්ථාන කිරීම උතුම්ම පින්කමක්. ඒක නේද මංගල සූත්‍රය අපිට උගන්වන්නේ. ලෝකේ කවුරු හරි කෙනෙක් මවට උපස්ථාන කරනවා නම් පියාට උපස්ථාන කරනවා නම් දෙලොව යහපත හදන නිර්වාණ ශාන්තියට උපකාර කරන උත්තම මංගල කරුණකින් තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව නැමැති ධනය හැම මවක් තුලම පියෙක් තුලම උපදවා ගන්න ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්න උදව් කරන්න. දුස්සීල නම් සීලෙහි පිහිටවන්න උදව් කරන්න. අම්මල තාතල මසුරුයි නම් ත්‍යාගශීලී ගුණයේ පිහිටවන්න උදව් කරන්න. සමහර අය ලෝකේ අතහැර ගන්න බැරුව දුක් විඳලා විඳලා මැරෙනවා නේද? කොයිතරම් අසරණද කියලා බලන්න. හැබැයි අපිට පුළුවන් වුණොත් මේ කාමයන්ගේ ස්වභාවයත් කියලා දීලා තේරුම් කරලා දීලා මේ කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව හිත සතුටින් මේ ලෝකේ අතහැරලා මැරෙනකොට පින්වත්නි නිදහසේ අවසාන හුස්ම ටික හෙළන තැනට අම්මගේ තාත්තගේ ආධ්‍යාත්මය හදලා දෙන්න උදව් කරන්න කොයිතරම් වටිනවද කියලා බලන්න එකයි කිව්වේ ප්‍රඥාව නැත්තං ප්‍රඥාවෙහි පිහිටවන්න මව පියා තුල ප්‍රඥාව උපදවා ගන්න විදිහට දරුවන්ට අනුග්‍රහ කරන්න කියලා දේශනා කළා.
අම්මලතාතල බුද්ධිමත් නැත්තම් ප්‍රඥාවන්ත නැත්තම් බුද්ධිමත් කියලා කියන්නේ එකක් ප්‍රඥාව කියන්නේ තව එකක් නේ ප්‍රඥාවන්ත නැත්තම් ප්‍රඥාව තිබුණොත් පින්වත්නි ලෝකේ ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න පුළුවන් ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගත්ත අය පුළුවන් තරම් කුසල ප්‍රතිපදාවක්ම අනුගමනය කරන්නේ අකුසල ප්‍රතිපදාව තමන්ගේ ජීවිතේ බැහැර කරනවා මොකද මේ පව් කර කර අකුසල් කර කර ගෙවා ගන්න බැරි කර්ම තියෙද්දිත් මේ ජීවිතේ සමහර ඒවා ආයි මොකටද සසරට කර්ම රැස් කර කර යන්නේ ප්‍රඥාවන්තය පාපය ප්‍රතික්ෂේප කරලා අකුසලයක් ප්‍රතික්ෂේප කරලා කුසල් මාර්ගයේ දියුණු කරනවා නම් අන්න ඒ කුසල් මාර්ගයේ දියුණු කරන්න අම්මා තාත්තා තුල ඔබට සත්පුරුෂ උදව් කරන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පින්වත් මහණෙනි ශ්‍රද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව කියන ගුණධර්ම හතරින් මවට සලකන්න පුළුවන් නම් පියාණ යුතුකම් කරන්න පුළුවන් නම් උපස්ථාන කරන්න පුළුවන් නම් අන්න ඒක සැබෑම උපස්ථානයක් බවට පත් වෙනවා. ඔයත් අහලා තියෙනව නේද පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා තමන්ගේ මව අවසාන වෙලාවේ සෝවාන් ඵලයට පත් කරන්න සසර දුකින් මුදවා ගන්න උන්වහන්සේ පවා තමන්ගේ අම්මට කොයිතරම් කාරුණිකව අවසාන මොහොත සකස් කරගන්න උදව් කළාද කියලා හිතන්න. මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ප්‍රඥාවන්තම භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු උත්තමයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට අවසාන වෙලාවේ සදාතනික ශාන්තිය සැනසෙල්ල වෙනුවෙන් අනුග්‍රහ කළා නම් ඒ බුදු මඟ වඩින ඒ බුදු මඟ ගමන් කරන ශ්‍රාවක පිරිස වෙච්ච ඔබලා අප ඇතුළු ලෝකයා කොයිතරම් දුරට මවට පියාට සමීප වෙන්න ඕනද යුතුයකම් වලින් නිදහසේ ඇස් දෙක පියාගෙන කවදා හරි මේ ලෝකේ ඔබට පින්වත්නි අතහැරලා යන්න පුළුවන් ඔබ මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ කවදාකවත් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ඇහැකින් ඔබ නිසා කඳුලක් වට්ටවලත් නැත්තම් වැටෙන විදිහට වැඩ කරලත් නැත්තම් අවශ්‍ය යුතුකම හරියට කළා නම් මවගේ කඳුලක් ගින්දරක් කියලා හිතන්න තාත්තගේ ඇහැකින් ලේසියෙන් කඳුලක් වැටෙන්නේ හැබැයි ඔබ නිසා නම් මා නිසා නම් වැටෙන්නේ පින්වත් මේක ගින්දරක් වගේ අපි අහලා තියෙනව නේද ගින්දර දුන්නොත් අපිට ලැබෙන්නේ ගින්දර කියලා අපි අහලා තියෙන එකක් නේද බලන්න මවකගේ පියාගේ කඳුලක් හරියට ගින්දරක් වගේ නම් ලෝකේ අසත්පුරුෂ දරුවෙක් නිසා ඒ කඳුලත් අම්මගේ තාත්තගේ ඇහෙන් වැටුනොත් ඒ දරුවන්ට දුකම නෙවෙයිද පින්වත් ලැබෙන්නේ දුකනේ ඒ නිසා හොඳට අදිස්ථාන කරගන්න බුදුරජාණන් වහන්සේලාත් බෝධිසත්වරයන් වහන්සේලාත් පාරමී පුරණ උතුමන් වහන්සේලාත් මේ බුද්ධ ශාසනයේ විවිධ තනතුරු ලැබපු ඒ උතුමන් වහන්සේලාත් සංසාරේ ඉඳලා නාගමනේ පෙරුම් පුරාගෙන ආගමනේ අම්මව තාත්තව පෝෂණය කරන එක දිවි හිමියෙන් කළා නම් බුදුබණ අහන මගේද යුතුයකම ශ්‍රද්ධාවෙන් සීලයෙන් අතහැරීමෙන් ප්‍රඥාවෙන් මවට පියාට උපස්ථාන කරන එකමයි ඒක තමයි සත්පුරුෂ මාගේ උදාර යුතුයකම කියලා හිතන්න මහා බ්‍රහ්මයෙක් ළඟ තියෙන ගුණධර්ම සක්විති රජ කෙනෙක් ළඟ තියෙන ඕනි ගුණධර්ම සක්ත දේවේන්ද්‍රයා වෙන්න අවශ්‍ය කරන පුරන්න ඕනි වත්පිළිවෙත් අතර පවා ඒ අම්මව තාත්තව පෝෂණය කරන එක උදාර ගුණධර්මයක් වුණා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන
ඒ මඟ ගමන් කරන්න වෑයම් කරන මල් පහන් පූජා කරලා හරි කවදාක හරි පියවරෙන් පියවරට දහම් මඟට නැඹුරු වෙලා ගැඹුරු ධර්මයන් ස්පර්ශ කරගෙන අවබෝධ කරගෙන නිවිල යන්න ඕනි කියලා හිතන ඔබලාද ලෝකයාද මව පියාගේ ගමනේ පළවෙනියෙන්ම ඉන්න ඉහළින්ම ඉන්න දෙදෙනෙක් හැටියට සලකගෙන ඔබෙන් විය යුතු වගකීම යුතුකම උපස්ථානේ නොපිරිහෙලාම සිදු කරන්නට තව තවත් අදිස්ථාන කරගන්න ඒ උදාර ගුණය මුළු මහත් සමාජයේ තුළම ලෝකයා තුළම ඇති වේවා වේවා කියන උතුම් ප්‍රාර්ථනයෙන් දේශනාව නිමා කරමු ඔබ හැම දෙනාගේම ලෞකික අභිවෘද්ධිය ලෝකෝත්තර අභිවෘද්ධිය උතුම් නිර්වාණ ශාන්තිය සැලසේවා අද මේ උතුම් ධර්මානුශාසනාවට සදහැති දායකත්වයේ දරන පියදාස මානවගේ මහත්මා පරලෝ සැපත් දෙමව්පියන් වන කිරිබණ්ඩාර මානවගේ මහතා සහ එම මැතිනිය ඉන්ද්‍රාණි මානවගේ මහත්මියගේ දෙමව්පියන් වන සයිමන් මහතා සහ එම මැතිනිය මියගේ ඥාතීන් සිහි කරගෙන මානවගේ මහතා සහ එම මැතිනිය ඇතුළු දූ දරුවන් සහ පුතණුවන් සහභාගී වෙමින් මේ උදාර ධර්මානුශාසනාව සිදු කරන්නේ පරලොව සපත් මව පියාණන් ඇතුළු කොට ඇති සෑම සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. එවැගේම රොෂාන්ද සිල්වා මහතාගේ දෙමව්පියන් සහ ජෝන්ද සිල්වා මහතා, එවැගේම ජස්මින් අපුන්සු මහත්මිය, බ්‍රිජට් ද සිල්වා මහත්මිය, විවියන් ද සිල්වා මහත්මිය, පුබුදු සාගර මහතාගේ දෙමව්පියන්, එවැගේම සසික වතුහේවා මහතාගේ මෑණියන්ට, මානවගේ මහතාගේ මාමා වන එසේ සිරිසේන මැතිතුමා, මල්ලිකා ජයවර්ධන මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඩැනි ජයවර්ධන මහතා, අමරා කුලතුංග මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ පුතණුවන්, එවැගේම සුජීව මනලගේ මහතාගේ දෙමව්පියන් වන සිරිල් මහතා සහයම මැතිනිය, මානවගේ මහතාගේ සහෝදරයන් වන සයිමන් මානවගේ සහ පියසේන මානවගේ මහත්මා ඇතුළු මැතිනිය, මානවගේ මහතාගේ සහෝදරයන් වන මිසිනෝනා මහත්මිය ඇතුළු කොට ඇති සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. මියගිය සියලු දෙනා සිහි කරගෙන ධර්ම දානමේ පිනේ හැම දෙනාට නිවන් පිණිස උපකාර වේවා කියන අදිස්ථානෙන් සාදු නාද පවත්වන්න. සක් දෙවිඳුන් ප්‍රධාන දෙව් බඹ පිණිසටත් මේ උතුම් පින නිවන පිණිස උපකාර වේවා කියන අදිස්ථානෙන් සාදු නාද පවත්වන්න. අද මේ උතුම් ගංගාරාම පුදබිමට පැමිණිලා හරිත නාලිකාව ඔස්සේ මේ උදාර ධර්මානුශාසනාවට දායකත්වයේ ගෙන කටයුතු සිදු කරන නම් සඳහන් කළ පියදාස මානවගේ මහත්මා නම් ඉන්ද්‍රාණි මානවගේ මහත්මිය ඇතුළු කොට ඇති දූ දරුවන් සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටත් බුදුබණ දෙසූ බුදුබණ ඇසූ සෑම සියලු දෙනාටද ධර්ම දාන කුසල් එකසේ උපකාර වේවා, දුක් කරදර නිවේවා, සිත ශාන්තිය සැනසෙල්ල වේවා, අප අපගේ ජීවිතවල සියලු යහ ප්‍රාර්ථනා සමෘද්ධමත් වේවා, ගෞතම බුදු සසුනේම සුවසේම සිවසස් දහම් අවබෝධ කොටගෙන අමා නිවනින් සැනසෙන්න මේ උතුම් කුසල් හේතු වේවා, වාසනා වේවා 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 කියන අදිස්ථානෙන් සාදු නාද පවතුමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරං.
ධර්මශ්‍රවණයෙන් හැම දෙනාටම නිවන් සුව සැලසේවා සාදු 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 අද අමීර බුදුබණ ධර්මදේශනයේ පවත්වන්නට යෙදුන අවසරයි පූජ්‍යපාද ගල්ලෑලේ පඤ්ඤාසාගර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අද මෙම ධර්මදේශනයේ පැවැත්වීමේ අරමුණ වූයේ පියදාස මානවගේ මහතාගේ පරලෝස පද්දීමාපියන් වන කිරිබණ්ඩාර මානවගේ මහතා සහ එම මැතිනියද ඉන්ද්‍රාණි මානවගේ මහත්මියගේ දෙමාපියන් වන සයිමන් මහතා සහ එම මැතිනියද මියගේ ඥාතීන් සිහිකර මානවගේ මාතා සහ එම මැතිනිය ඇතුළු දුදරුවන් සහ පුතුණුවන්ද සහභාගී වී මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරනවා එසේම රොෂාන්ද සිල්වා මහතාගේ දෙමාපියන් සහ ජෝන්ද සිල්වා මහතා ජස්මින් අපොන්ස මහත්මිය බ්‍රිස්ටිද සිල්වා මහත්මිය විවියන්ද සිල්වා මහත්මිය පුබුදු සාගර මහතාගේ දෙමාපියන්ට ශෂික වාතු හේවා මහතාගේ මෑණියන්ට මානවගේ මහතාගේ මාමා වන එස් ඒ සිරිසේන මැතිතුමා මල්ලිකා ජයවර්ධන මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඩැනි ජයවර්ධන මහතාට අමරාකුලතුංග මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ පුතුණුවන් සුජීව මණලගේ මහතාගේ දෙමාපියන් වන සිරිල් මහතා සහ එම මැතිනිය මානවගේ මහතාගේ සහෝදරයන් වන සයිමන් මහනවගේ මහතා පියසේන මහනවගේ මහතා සහ එම මැතිනියද මානවගේ මහතාගේ සහෝදරයන් වන මිසිනෝනා මහත්මිය යන අයට පින් අනුමෝදන් කිරීම ඇතුළු මෙම ධර්මදේශනයේ පවත්වන ගරුතර දේශකයන්න් වහන්සේට සහ ගරුතර මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සියලුම දූ දරුවන්ට සමුණු බුරන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම ධර්මදේශනයේට දායකත්වය ලබා දුන්නා මෙවැනි ධර්මදේශනයක් සඳහා ඔබටත් දායකත්වය ලබා දීමට 07-03-96-96-96 කියන දුරකථන අංකයට ඇමතීමෙන් හැකියාව තිබෙනවා මෙවැනි තවත් අමේරු බුදුබණ ධර්මදේශනයක් කින් හමු වීමට බලාපොරොත්තු වෙන් අද දවසේ සමුගන්නවා තෙරුවන් සරණයි.